විද ස හැමෝටම කාලකට පස්ස ඩියෝ එකක් අරගන්න කල්පනා කලේ ටිකක් විනෝධාත්මක මාතෘකාවක් ගැන මට අවුරදුහයකට විතර කලින් ලංකාවේ වයිරල් වෙච් ීඩියෝ එකක් තිබුණ පංචාර් විට්ටු නඩන්දු කොන්චු කියන දෙමල කවිය කියන අම්ම කෙනෙක්ෙ සහ දුවක්ගේ විඩියෝ එකක් ඉතින් මේ සම්බන්ධෙන් විදු විඩියෝ එකක් කලලා ඒක ොඩ හොඳ ප්‍රතිචාර්තිබන වගේ ම දබස් වල යුට එක ගහම නිතරම දකින්න ලබෙන මාත්‍රකාවක් තමයි අමකු ඩුමුකු අමල් ඩුමල් කියනෙක. එතින්න මේක අසබ්‍ය වශනය කියලත්. හර කියා හැයි මේක අසත්්‍යකතාවක් කියල තමයි, විදුූට දැනගන්න ලැබුණේ මෙහා බැදදිච් කරුකාරර් ටක් සහ මේහා බැදිච්ච විනෝදාාත්මක එවගේම ටිකක් දැනගන්න ආසවේ කියලා හිතන කරුණුටික් තමයි, අද බෙදා හදාගන්න සූදානම් වෙන්නේ. යමකටම ද ලා ක න්ගේ කනට ටන්නේ ඉන්දියාව නිර්මාණය වන ටික් ොක් වීඩියෝ සහ ය ෂෝ් හ මේක තියන ශබ්දරසය නිසා මේක අහනා අයගේ මතකේ රැඳන කොටසක් බවට මේ කොටස පත් වෙලාතිී න එවගේම ඉන්දියාව වගේම දමිල සමාජය නිර්මාණය වෙන හාසේ ජනක විඩියෝල පසුබිම් සංගීතයක් විදිහටත් මේ කොටස පාවිච්චිෙනවා හැබයි මේ වැඩිපුරම ජනප්‍රියය වෙන්නට පටන් ගත්තේ සිවකාර්තිකයෙන් රඟපාන ඩොන් චිත්‍රපටය එන ජලාබුලා ජංගු කියන ගීතයට මේ வாke Khandeත් ඇතුt vmateke. ත් කලින් දෙදහස් දහටේදී දනුෂ්රගපාන වඩ චන්නයි කියලා චෙන්නයිවල පාතාල්ලෝකෙ හා සම්බන්ධ වෙච්ච චිත්‍රපටයකත් මේ වචන පෙල ඇතුළත්උනා කියල විදුහනලබන විදුගේ දමිලමිතුරන්තම මේකකිවේ හැ මේ කොටස හොයාගන්නනම් විදදුට හැකියක්ක් ලැබුණනෑ චිත්‍රපටේ කොතනද මේක ඇල්ල ඇතුලත් වෙන්නේ කියනකාරණය. කොමලත් මේ වචන පේල අර්ය අසබ්‍ය වචනැක් කියල ලොකරාවයක් පහගේ දිනවල අලංකාව සමාජය ඇතුළ පැතිරුණා ඉතින් නිසා විදු විදුගේ දමිල මිරන්ගේ නැහව මේකම මේ අසබ්‍ය වච ක්ඩයක්නම් ඇයි. ල මේගනට කලින් කිව ැතති කියලා ඒගේ ම සබ රුක් නැක ම ඔ හැම කිය ඉති විදුවහ මොක්ද කට ඇතරම මේගේ තේරම කියලා ඔවන් කියන්න ඔඕුන් භාවිත කරන්න දමිල භාෂාව ඇතුල මේ වචන ඇතුලත් වෙන්න නැහැ කියලා ඉති මේ සා. විදු මඩකලපව කෝටමයි කක්‍රඩ සමාය විදදු මිතුරන්ගගේ හ මොකක්ද මේ තරම කලමද ලංකාවනත් විදු ප්‍රදශවල දමිල භාෂාවය ප්‍රදේශ විහාරයන් තිබෙනවා නිසා එක පැත්තක නැති වචන තවත් පැත්තක තියන්න පුළන් නිසා ඉතින් ඕවනුත් මට ලබාදුන්නන්නේ ඒ පිල්ිතුරම තමයි මේක නිකං විනෝදයට කියන අර ජොලියට කියන වා්‍ය කණ්ඩයක් හාසයොත්පාදක විඩියෝවලට දානේ වගේම නිකන් හසේ උත්පාදනය කරන්න කිය නික රයිමංන් වර්ඩස් ටක් විතරයි කියන්න කාරණේ. ඉන් විදු එතනනුත් නතරවුණේ නැහැ ලංකාවන්න හොඳද සංීතනය පවිෙහට හුන පුළලන් රාජ්තිිල්ලියන් පලම ඔහු ලංකාවේ වගේම ඉන්දියාවයිත් ලොක ගැනදනක් තියනෙනෙක් මොද ඉන්දයාාවත් බහ සංගීත නිර්මාණයන්ට හොදායක වෙලා තියෙනවා අයගේ ලංකාවවෙ සඳමිතුරී ොදැකයින්න බෑ මේ වගේ ජනප්‍රේ ගත ජනාවක හු සගීතයේ නිර්මාණය කරලතිය න ඉතින් ඉන්දයාාවවෙතියන ප්‍රදේශී විවහාරය පිළිබඳවත් ඔහට හොඳ අවබෝධයක් තියෙන ඇති රජයගත් ඇවහම ඔහු ලබාදුන් නෙත් මේ පිළිතුරම තමයි මේක නනිකකා. අර බ්දරසය ස්මතු කිරීම සඳහා. යොදාගන්න වාක්‍ය කණඩයක් ඒ මිසක් මේක අර විශේෂයහෙම තේරුමක් නැහැ කියන කාරුණේ. අප මේකේ වචනාර්ථය විතරක් ගත්තොත් අමුක්කු කියලා කියන්නේ සම්පීඩ මනත්තං ලොකු තෙරපීමක් ලබද දෙෙනවා හමතන් ඔබනවා මෙම මේේ වගේ අර්ථයක් තියනෙන වචනයක්. එල්ළඟට ඩොමුක්ක කියලා කියන්නේ තෙලිංග වචනයක් මේක විශාල සබ්දයක්. ංේතවත් කරන චනයක් විදිරර්තමයි සටහන් වෙන්නේ හරි නිකංන් අර සිංහල බාසාාවේ ඩ බඩෝන් ඩුවුම් කියන්න වගේ. විශාල සබ්දයක් සංකේතවත් කර භචනයක් විදිරර්තමයි මේ ඩොමුොක්ක කියන වචනය සඳහන් වෙන්නේ මේ අමල් දුුමල් කියන ්‍රචනවිලටත් නිශ්චිත අරතක් නැති බවතමයි විදු කතාකරපු හැම කෙනෙක්ම වගේ සඳහන් කළේ. ොන ම ුම කියන වචන සිංහල භාවිති පාච්චිරන්න ම්පට පොරි හෙල්න්න දෙන්න කිය මෙ මේගේ වි්‍යවාහාරයක් බව තමයි විදෝට දැනගන්න ලැබුණ. එතින් මේකෙත් මිරම්පෙට පොරි හැෙන්න්න කියනකෙ අපි වචනාර්යගත්තොත් හෙම ලොකු අර්යයක්න හැයි අප මේක වි අවස්ථාවන් වල විධ තේරුම්වලින් පාවිච්ිරන්න හැකියාවක්ති නොයිතින් මේ අමකොඩුමකු අමල්ඩුමල් කියනකත් මෙන්න මේ වගේ. විශේෂ තේරුමක් නැති නිකං ඕනම අවස්ථාවකට විනෝදයට පවිච්ච කරන්න පුළුවන් වචනයක් කියල තමයි විදුෝගේ දමිල මිතුරන් හැම කෙනෙක්ම වගේ සඳහන් කළේ. ඉතිං මේක අපි දැන් අපි ගත්තුොත් සාමානය සිංහල භාෂාවවිතින ගහනම කියන වචනය මේක සාමාන්‍ය සිංහල භාෂාවය විහාර වෙන වචනයක් හැබැයි මේක ඇතැම් අවස්ථාවල දනිතාාර්ථය ගත්ත මේක අසබ්‍ය තේරුමක් දෙන වචනයක් විදිහතත් පාවිච්චි වෙන අවස්ථාතියනවා හැබයිද අර අපි අසබ්‍යයි කියල සම්ම සුද්ද සිංහල වශනල ඇතුළත්ව වචනයක් නැබයි මේකෙති. මේ ඕනම කෙනකට ඕනම වචනයක් ඒවගේ දොනිතාාර්ථය අනුව වෙනස් තේරුම් දෙන විදිහට යොදා ගැනීමේ හැකිියාවති නො මේ අමුකොඩුම කොමල්ඩුමල් කෙනකත් මේ වගේ වශනයක් කියක තමයි විදුුවට විදුුවගේ දමිල මිතුරන් හැම කෙනෙක් වගේ සදඳන් කලිති හලටත් පුළුවන් ඔයාගේ ඉන්න දමිලමිතුරන්ගේ මේ ගැන අහල බල වස් අදහසක්ති න නයි පල්ලෙහැයින් කෙන්ට්ක් විදිහට එකතු කරන්න ඒ වගේ මද මේ ගැන හෝගයනකොට මේකට සම්බන්ධ තවත් බෝම අපපූරු කරුණටිකුත් විදුවට දැන ගන්න ලැබ மே වபேல சென்னய்வல செெறு කියන ප්‍රதேේஷන්න. කිය හඳුුවන තරුණ පිරිස අතරේ වැඩිපුර භාවිත වෙන බවත් එඒවගේ ඔවුන් තුලින් තමයි මේ වචනය ආවි කියනක තමයි අවිදුට දැනගන්නට හැකියාවක් ලැබුණ මේ චේගරි කියල කියන්නේකං අඩු ආදායම් තියෙන වගේ මර උසස් සමාජ තත්ත්වයක් නැති බොහෝ පිරිසක් වාසය කරන ප්‍රදේශයක් විදිහට තමයි විදුවට දැනගන්න ලැබුණ එ එකකොට මේ කවුද පොලිංගෝ කියලා කියන්නේ පොලිංගෝ කියන වචනය තේරුම මිතුරු සමාජෙහමනත්ත අප සිංහල භාෂාවෙන් කනර ගැන්සිේ කියලා කියැන්නේ අන්න ඒ වගේ වචනැක් තමයි පොලින් ගෝ කියලා කියන්නේ. එතකට මේ අමකුඩු මුකු අමල්ඩුමල් කිය එකත් මේ ප්‍රදේශය පාවිච් වෙන ස්ලෑං එකක් එතකට පොලින්ංගෝ කියන එකත්. ස්ලන්ක් එහමනත්තම් ප්‍රදේශ විහාරයක් මේ අරුත මිතුරු කණ්ඩායම නැතම් මේ ගැන්සිය කියන වචනය තමයි අපට කියන්න පුුවන්. එතකොට පොලින්ග කියල කියන්නේ කොන්ඩ පාටරපු වෙනස් රටාවලට කොන්ඩ කපපු රමුතුොමුතු හයා ස්ටයිල් දාපු ස්කිනි ජීන්ස් වැඩිපුර අන්ඳන එගේ හොඩ ඩියෝස්කූටස් වලින් කට්ටි එකතු වෙලා ගමන් කරන මිතුරු කන්ඩායම්.ගොල් මල් නාඩුවයි විධ දිස්ත්‍රක්වල දකින්න පුළුවන් ලංකාවවෙ තින්නව ටික්ටොක් එට් එක එතකොට පාර යික් පදිසෙට මේ වගේ. යාලු කොටාසක්තමයි පොලින්ගෝ විදිහ හඳුුවන්නේ පලින්ගෝ කියන වචනෙන් මෙයාලව හැඳින්වන්න පටන් ගත්තේ දෙදහස් දහනවේ අවුරුද්ධ ගා කියන සංගීත ශෛලිනමත ගා කියන ජොන්රකක් ආපු ගාන ස්ටෆන්ගේ ගුම්බලාග සතුවෝම් කියන ගීතත් එක මේ ගීතය තමයි මේගොල්ලංඟ පොලින්ංගෝ කියලා මුල්ම වරට හඳුන්වන්නට පටන් ගත්තේ ඉතින් මේක තමයි ඉන්දියපුරා ප්‍රචලිත වෙරයිට පසේ ලෝකය පුරාම ප්‍රචලිත වෙලාතිය නතින් මේ ගීතවලින්ක්ස් විදු ඩස්්‍රිපෂ් එක දාලාතියන අයාලත් ඉහිල්ල බලන්න පුළුවන් මොකද්ද මේක කියන කාරුණේ ගානා කියලා කියන චෙන්න්නයිබල මඩද්රස් භාෂාවෙන් කියවෙන තාේ ශබ්දරසය එමන තම රිදදුම එක පදනම් කරගත්ත රැක්්ෂයිලයේ ගීත විශේෂයක් දැ විදු මුලින්ම සඳහන් කරන යට ොන් චිත්‍රපටිය එන අනිරුද් ්‍රවිචන්දු ගානා කරන ජලාබුල ජංගු ගීතය මේ ගීතය මේ ආකාරයටම සමානර ශබ්ද රසේ ස්මතු වෙන ප්‍රාදේශය විවාහාරයන් ගොඩක් ඇතුළත් වෙන නිශ්චිත තේරුමක් නති ීතයක් විදිහයට තමයි සරහන් වෙන්නේ මේක ඉන්දියාවත් කතාහට ලක්වලලාතින මොක්ද ජලාබුලා කියන ගීතේ තේරුම කියලා මේ පිළිබඳව ලියවෙච්ච ලිපියක මේක වචනින් වචනය විග්‍රහ කරලා උන් සඳහන් කරලා තියනෙ මේවා මේ ප්‍රාදේශය විවහාරයන් අර ශබ්දරසය ඉස්මතු කිරීම සඳහා යොදාගත්ත ප්‍රාදේශය විභහාරය තියෙන වචන පේලියක් තමයි මේක තියන්නේෙ අර සමස්තය විදිහට ගත්ත හම මේක තියන සරලාර්ථය තමයි කට්ටිිය එකතු වෙලා සෙට්වෙලා. සතුටෙන් ඉමු වගේ අරතක් තමයි මේක තියෙෙනෙ හැබයි අර. නිශ්චිත වචනාර්තය විදිහට ගත්ත හම මේකේ එහෙම ලොකු අර්ථයක් තියෙන ගීතයක් නෙබැයි කියනක තමයි මේ ලිපියත් සඳහන් වෙන්නේ. වගේ එම තරුක් ති ්දරස විතරක් ස්මතු ව ී ගොඩක් තු ල විදුගේ දමිල මතුරන් සඳහන් කළ ති ංකා ට තු සහ ප ොටස් න සහ ීත ොටස් න ටර වචනා ය දිර ගත්තු හෙම ේරුමක් තියන වචන නමයි ශක්්දරස ස්මතු වීම සඳහා යෝදාග ලට කල්පනා කරලබලූත් විද සිදු ොඩක් ක් ව දේවල් පල්ලහන් ෙන්න්ටක් විදිහට දන්න අමතක කරන්න වවා දැ තක ති ො ක් ක් ද. බදරස ස්මතුව ව විදිහ ලකු ේරුමක් නැතිවිදිහයට ලිය වන්න පුළුවන් හැබැ මේ සමස්ත ගීතයකම මේ විදිහ තේරුමක් නැති වචනකොට ඇතුළත් වෙනවා කියෙනකක් ටික අමුතු කතාවක්මිනිසා විදු මේ ගෙනත් ාව පොඩ්ඩක් හොලා බැලුව විදිහ නිශ්ි තේරමක් ැති සම්මත භාෂාවකට අදාල නොවෙන විද්ධ වචන සූඩෝර්ඩස් විදිහට හඳුන්නනවා එතින් මේ සූඩෝර්ඩ් ඇැම් අවස්ථාවන් වලදී සංගීතය සඳහත් භාවිත කරනවා මොකද ශබ්ද රසය ඉස්මතු කරලා ඒකින් ප්‍රේක්ෂකන් ග්‍රහණය කර ගැනීම සඳ අති නේවිදිහ ගීත රසක් අපිට දකිනට ලැබෙනවා ගීත ඉතිහාස පුරාමත්. නිසේවස ගබාගේ දල මේ නස सෝ කියන, මේ වගේ හරි අු තක් නති ශब්දරස පදනම් වෙච्ච ීත නිර්माණය වෙලා .ැ සංගී වඩ ජනප්‍ර වෙච්, ද න විස්ස තිහ යු ගේදදිත්, මේ වගේ ගීත ්‍රසක් නිර්මාණය වෙලා . එ වගෙන දෙදහස් එකො හේදී ලංකාවෙත් බහොම න ්‍ර වෙච්्, අදනෂක යිදි කොල වෙරි. ගීතයත් මේ ගනයට දාන්න පුළුවන් මේකත් ගත්තොත් අපි විධ භාෂාවල තියෙන වචන එකතු කරගෙන නිශ්ි එක භාෂාවකට අදාළ නොවෙන විවිධ වචන එකතු කරෙන තමයි මේ හදල තියෙන මේකෙත්තර සමස්ත විදිහයට සමස්සය විදිහයට ගත්ත හම අර්ථයක් තියෙනවා කාන්තාවන් පිළිබඳව තමයි මේක කියවෙන්නේ හැබැයි අර වචන විදිහයට ගත්ත හම මේකෙ තියෙන්නේ එහෙමහෙ අහුලගත්ත විවිධ අමුතු ප්‍රාදේශී විවහාරයන් මේ ීතය තුළ ඇතුළත්වෙනවා මේ වගේ විධ වචන කෑලි ඕනම භාෂාවක ජොලියට විනෝදට පාවිච්චි වෙනවා ඒවගේම සමහර සම්මත වචනතියෙනෝ මේවා දොනිතාර්ථයෙන් අසබ්‍ය අරුත්්ගැන් වෙන. සමහර අසභ්‍ය වචචනතියෙනවා මේවා නිකං අර විනෝදෙට පාවිච්චි කරනවා එහම කාටව තානයක් කිරීම මනලත් කාටවත් පහසැකිරීම අරත්තක් නැතු ඉතින්. ඔබ කල්පන කරල බැලුත් ඔබ මිතුරන්න්න කතාාභා කරනකට මේ වගේ වශන ඕන තරම් පාවිච්චි කරන ඇති නිකම් විනෝදෙට ඒ වගේම දොනිතාර්ථය කියන්න එක මිනිස්සෙකුට මේකෙන් කරන බලපෑම. වෙනස් කරනෝනික අපි උදාහරණයක්ක් විදිහර ගත්තො. මොකද බල්ල කියලා. ඔබේ මිතුරෙක් ඔබෙන් ඇහුවෝත් සහ ඔබේ සතුරෙක් ඔබන්න නහෝත් ඒ ඔබට කරන බලපෑම වෙනසවා එක ඔබට දැනෙන විදිහ වෙනස් වෙනවා. මෙතනති මේ බල්ලා කියනෙකත් සලෑං එකක් විදිහට පාවිච්චි වෙනවා කියලා. අපි කියන්න පුළුවන් මොකද ඒක අ බල්ලා කියන කකුල් හතරේ සතාගේ අරතෙන් එෙවෙයි එතනදි පාවිච්චිවෙන්න ඒකටත් වෙන යම් අර්ථයක් සහිතව තමයි පාවිච්චිවෙන්න මේ අස්ථා දෙකේී තියෙන අර්ථයන් මේකද වෙනස් වෙන. යිවගේ තමයි ගොනා කියන වචනය ගත්තොත්. මේකට යිතාම උත්තුම් හර්තයක් විදිර පවිච්ච කරන්න පුුවන් ෙැමන තම තාම පහත්ර්යක් විදිහයට යොදා ගැන්නත් පුළුවන් දැන් අම්බල මේ පිනා කියන කවියන ගොනා කියනෙක සහරු අර්ථදක් වන එතැනද ගොනා කියල කියන්නේ වලංකද කියන දුක සසර බිඳ හෙලපු ගෞතම නායක කියන තේරුමෙන්. මේ මෙතැනට යෙදෙනවා කියලා සහරු සහන්කර නොයවගේ ඔබදන්න ස්ලෑන් එකක් විදිරිරගත් තම මේ ගොඩ කියනෙකට ඉතාම පහත් අරුතක් දෙන්නට පුළුවන් කිය කාරන්නේේ මේ වකගේ සලෑන් සේමනත ප්‍රදේශය විවා රෝබට මතක්ව දේවති නොනම් පල්ල හැන් කමෙන්ට් එකක් දන්නත් අතක කරන්න පයිති නවසන් වශයෙන් කියන්න තියෙන්නේ සරියස් දේවල් ෝකට ගන්න එඒවගේම ජෝකදේවල් සරියස් ගන්නත් හොඳනැහැ සාමාන්‍ය සරල විනෝදයකින් කාහැරි සරල විනෝදයකින් කාටව තානයක් කිරිහැරයක් හිත්‍රදීමක් වෙන්න නැත්තම් ඒ ගැන අපි ලොකුවට හිතන්න. ඕනෙත් නෑ එතින් මේ වගේ අපරු දේවල් තියෙන ඔබත්ක බෙදා හදාගන්න මොකද සහරවෙලාට මේ සිංහල භාෂාව අපි පවිච්චිරන සහර වචන වෙනත් භාෂාවකින් ගත්තතාම ඊට හත් පසින්ම වෙන තේරුමක් දෙදෙන් ඉතින් මේ ගෙන කතා කරන්න ඕන ඒක වෙනම පපිසෝඩ් එකින් දිගට කතා කරන්න ඕනි බොම විනෝධාත්මක මාතෘකාපක් බවට පත්වෙයි මේගේ ලෝකේ තියන අපරු දේවල් පිළිබඳව විදු ෂනල් එකෙන් විදු ඔබත් එක්ක බෙද හදාගන්නට සූදාාමිින් නො පුළුවන් හැම බලාවකි ඇති වි ස් ්‍රයි ක ෙල්ලායි කනත්. කරලාතියාගන්න හතකොට විදු ීඩියෝක කප් ලෝ් කරපුත් සැනින් ඔයාලට දැනගන්න හැකියාවක්තේ අර ගල්ල එන්නා එනම් ඉක්ම නිින්මමා අපවහම්බු.